සුබ දවසක් වේවා යාළුවනි ඔයාලා හැමෝටම දිනෙන් දින අප්ඩේට් වන මානවීය කාර්මික විප්ලවය සමයේ සිට මෑත 21 වන 30 වස් දක්වා තාක්ෂණයේ සමගින් බොහෝ දුරක් පැමිණ තිබෙනවා මෙම කාලය තුළ මුල් කාලයේ නිබඳ වූ තාක්ෂණික නිර්මාණ වර්තමාන වන විට අධි තාක්ෂණයේ මුසු අදාගත නොහැකි පුදුම සහගත නිර්මාණ බවට පත්වමාරයි මේ අතරින් ප්‍රවාහන ශාස්ත්‍රය කියන්නේ දිනෙන් දින අප්ඩේට් වෙමින් ඉදිරියට යන ශාස්ත්‍රය මේ ශාස්ත්‍රයේ අත්‍යවශ්‍යම නැතුවම් බැරි අංගය තමයි බස් රථ කියන්නේ වර්තමානයේ අප බහුලව දකින බස් රථ වලට වඩා ඉතා ඉහළ තාක්ෂණිකින් පරිපූර්ණ පරිසර හිතකාමී බස් රථ නිෂ්පාදනය වර්තමානයේ බොහෝ රටවල් පෙළඹී තිබෙනවා. මෙම අධිතාක්ෂණික බස් රථ කිහිපයක් පිළිබඳව අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා notification all දාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකේ අවසාන තප්පර කිහිපයකට රැඳි සිටින්න කියන ආරාධනාවත් එක්ක අපි යම් වීඩියෝ එකට මම තිලංග දානවා. TD Tata Ultra electric bus එක අද වෙනුවට පවතින සංකීර්ණ ජීව රටාවේ හේතුවෙන් වර්තමාන මගී ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා නාගරික ප්‍රවාහනයේ දියුණු කිරීම පරිසර දූෂණය අවම කිරීම සහ මගී සඳහා සුවපහසු වැනි වැඩි දියුණු කළ විශේෂාංග සැපීමේ අවස්ථා මතුවෙනවා. මේ සඳහා ලාභදායක විසඳුමක් ලෙස තමයි ටාටා සමාගම ටාටා අල්ට්‍රා ඉලෙක්ට්‍රික් බස් එක පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා හඳුන්වා දෙන්නේ. මෙම බස් රථයේ පද්ධති වෝල්ටිතාව වෝල්ට් 24ක් පමණ වෙනවා. ඒ වගේම මේ බස් රථයේ උපරිම පෑඩ කිලෝමීටර් 75ක තරම් අධික වේගයකින් ළඟා වීමේ හැකියාවද පවතිනවා. ඒ වගේම මේ බස් රථයේ බැටරි ආරෝපණය සඳහා ගත වෙන්නේ පෑය දෙකක් පමණ වීම සුවිශේෂී කාරණයක්. අන්තර්ජාලය සඳහන් වන පරිදි මේ බස් රථය වර්තමානයේ ඉන්දියාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා එකතු කරගැයි බව සඳහන් වෙනවා. Toyota Hydrogen Fuel Cell බස් රථය Toyota සමාගම සහ පෘතුගීස් සමාගම එකතු වී නිර්මාණය කරන ලද මේ බස් රථය එක් ඉන්ධන වාරයකට පසුව සැතපුම් 250ක දුරක් එනම් කිලෝමීටර් 400ක දුරක් යෑමේ හැකියාව පවතින. මේ බස් රථය ලංකාවේ භාවිතයට යෙදුවොත් කොළඹ සිට මොනරාගලට ගොස් නැවත කොළඹට පැමිණීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබට හොඳින් වැටෙනවා ඇති මේ බස් රථයේ කතරම් කාර්යක්ෂමද කියලා. මේ බස් රථයේ හයිඩ්‍රන් ටැංකි 10ක් පවතින අතර අතේ කාර්යක්ෂමතාවය කිලෝවොට් පැය 235ක් පමණ වෙනවා. ඔබ ජපානයේ ටෝකියෝ වලට ගියොත් මේ බස් රථයේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ඇතුළත් කර තිය ආකාරය ඔබට දැක බලා ගන්න පුළුවන්. ට්‍රාන්ස් ඉක් එලෝටඩ් බස් එක මෙම බස් රථය ලෝකයේ ඇති අනෙකුත් බස් රථවලට වඩා විශේෂ වූ තාක්ෂණික අතරින් ඉහළ ස්ථානයක පවතින බස් රථයක්. එහෙට හේතුව මෙම බස් රථයේ මාර්ග තද්දබදයේ ඇති අවස්ථාවකදී පවා වාහනවලට ඉහළින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මෙම බස් රථය 2010 වසරේ අගභාගයේ චීනයේ බීජින් පළාතේ නිර්මාණය කිරීම ආරම්භ කරන අතර 2018 දී තමයි මෙම බස් රථයේ ආකෘතියෙහි එළි දක්වනු ලබන්නේ. පසු පරීක්ෂණ කටයුතු සිදු කරගෙන යාමේදී මතු නීතිමය ගැටලු සහ ශක්්‍යතාව පිළිබඳ තිබූ කණස්සල්ල හේතුවෙන් අදාළ නිර්මාණ සමාගම මෙම පරීක්ෂණ කටයුතු 2017 වසරේදී අවලංකරනු ලබනවා. ලෝකයේ පවතින අධිතාක්ෂණික බස් රථ කිහිපයක් පිළිබඳව හරි ඔයාලට පුංචි හරි දැනුමක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අප්ඩේට් වුණු සිංහලත් එක්ක යන මේ ගමනේ මොඩ් සිංහල channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා මම කරනවා. ඒ වගේම ඔයාගේ වටිනා like එක වීඩියෝ එකට එකතු කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න මතක් කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු පරිස්සමින් ඉන්න ගිහින් ඉන්නවා.